Romeo-Juliet, Saliya-Ashokamala තරමටම ජනප්‍රිය වුණු ආන්දෝලනාත්මක ආදර අන්දරයක් තමයි Maidland-Lovina ආදර කතාව. Maidland-Lovina ආදරේ මේ දවස්වල සවන් වැකෙන්නේ ප්‍රවීණ ගායක චිත්‍රල් සෝම්පාල සහ කාංචන අනුරාධිගේ හඬින්. Loveena ගීතයට පාදක වෙලා තියෙන 1835 අපේ රටේ ආණ්ඩුකාරවරයා වුණු Thomas Maidland සහ Rodi කුල රූමත් තරුණියක් වුණු Loveena අතර පැවිදි ආදර කතාවේ සුවිශේෂීම සිදුවීමක්. සිය කිංකිණි මියුරසරේ ගීතය හා මුසු කරන කාංචනාගේ රුවින් හැඩවන Loveena රූපරාම තුල තියෙන්නේ ආකර්ෂණීයත්වය. ඉතිහාසගත ආදර කතාවක් වර්තමානයේ තුල ජීවමාන කරන්නට වෙරදරන ඇය එහිදී ලැබපු අත්දැකීම මේ විදිහට පුවත්පතක් සමගින් බෙදාගෙන තිබුණා. Loveena කියන්නේ ඉතිහාසගත ආදර කතාවක් ඇසුරින් බිහිවුණු නිර්මාණයක්. මේකට පාදක වෙලා තියෙන්නේ 1835 අපේ රටේ ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කළ සර් Thomas Maidland සහ Loveena කියන රොඩි කුල තරුණිය අතර ඇතිවුණු ආදර සම්බන්ධතාවය. ඒ කතාවේ එක සුවිශේෂී අවස්ථාවක් තමයි ජෙනරල් කමල් ගුණරත්න ගීතේ රචනා කරන්න යොදාගෙන තියෙන්නේ. Maidland-Lovina ආදර කතාව පටන් ගන්නෙ රොඩි කුල කතුන්ට උඩුකය වසා ගැනීම තහනම් වුණු යුගයක. ඔහු Loveenaට කොතරම් ආදරය කළාද කියනවනම් රාජනීතිය පවා වෙනස් කිරීමට කටයුතු කළා. එතෙක් තහනමක්ම පැවති රොඩි කුල කතුන්ගේ උඩුකය වසා ගැනීමේ තහනම ඉවත් කළ ඔහු උඩුකය ආවරණය කරගත යුතු රාජානක් නිකුත් කළේ Loveenaගේ උඩුකය වෙනකෙකු දැකීම වැළැක්වීමේ අදහසින්. එහි ප්‍රතිඵලය වුණේ Maidland වෙන රටකට මාරු කර යැවීම. Loveena ඒ ශෝකයෙන්ම ජීවිතේ නැති කරගත්ත බව තමයි සඳහන් වෙන්නේ. මේ ගීත රචනය සඳහා තේමාව වෙලා තියෙන්නේ රාජාන නිකුත් කිරීමේ අවස්ථාව. ආදරය වෙනුවෙන් ජීවිතය දුන් Loveenaට ජීවේ දෙන්න හැකි වුණා කියන හැඟීම් මට ඒ වෙලාවේ දැනුණා. හරිම ආසාවෙන් වගේම ටිකක් බයකින් තමයි මං ඒක කළේ. Loveena රූප රචනාවේ ඉන්නෙත් මමමයි. උඩුකය නිරාවරණය වුණු දර්ශනවලට පෙනී ඉන්න එක තමයි මේ නිර්මාණය බාර ගැනීමේදී මට තිබුණු එකම අභියෝගය සහ බය වුණේ. කොහොමද මම මේකට සූදානම් වෙන්නේ කියන එක එතනදී චමිල් පතිරණ අයියා හරිම නිර්මාණාත්මකව මටවත් නිර්මාණයටවත් හානියක් නොවෙන්න රූප රචනය හරි ලස්සනට කරලා තිබුණා. එයාගේ පොරොන්දුව මත තමයි මමත් කැමති වුණේ. වාති ජයකොඩි අයියා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එයා තමයි කියලා තිබුණේ මේකට හරියම කෙනා මං කියලා. මේක කරලත් දැන් අවුරුදු 3-4ක් වෙනවා. Maidland-ට ගැලපෙනම කෙනා චිත්‍රල් සෝමපාල මහත්මයා කියන එකත් හැමෝගෙම තීරණය වුණා. චිත්‍රල් සෝමපාල මහත්මයා එක තැනකදී කියනවා මං කාංචන අනුරාධි කියලා කෙනෙක් දැනගෙන හිටියෙත් නැහැ කියලා. ඒ දවස්වල මං ගොඩක් පොඩි ජනප්‍රියත් නැහැ. ඔහු හිටියෙත් ලංකාවේ නෙමෙයි. මගේ කොටස කියලා ඩමිය ඔහුට යවුවා. ස්වාමීනි කියන මුල් වචනේ අහපු ගමන්ම ඔහු කියලා තිබුණා මේකනම් මාරු වොයිස් එකක්. මේක මගේ ස්ටයිල් එක නොවුනත් මම මේක අනිවාර්යයෙන්ම කරනවා කියලා. එදා මම ඔහුට කතා කරලා සුබ වැතුවා. හඬ ගොඩක් ලස්සනයි හැඟීම් බරයි කියලා ගොඩක් අගය කළා. විශේෂයෙන්ම චිත්‍රල් මහත්මයාගේ හඬ ගැනත් කියන්න ඕන. Maidland කියන්නේ සිංහල ඉංග්‍රීසි මිශ්‍රව බටහිර ආරට කතා කරන කෙනෙක්. ඔහුගේ හඬත් මාර විදිහට මැච්චුණා. Loveena රූප රචනාව ලස්සනට තාත්විකව කරන්න සැබෑම ලොකේෂන් එකකුත් ලැබුණා. මෙතනදි ගල්කිස්ස හෝටල් හිමිකරු උක්කොත් මහත්තයව මතක් කරන්න ඕන. එදා Maidland-ගේ නිල නිවස තමයි අද මේ හෝටල් පරිශ්‍රයේ තියෙන ස්ථානය. ඔහු අපිට කතාව හා සම්බන්ධ දැනට සංරක්ෂිතව තියෙන සැබෑ ලොකේෂන් සහිත වටපිටාව සූදානම් කරලා දුන්නා. Maidland-ගේ නිදන කාමරය, මේසය, රාජාන නිකුත් කරපු ස්ථානය වගේම ඔහුට රහසිගතව රොඩි ගම්මානයට යෑමට තැනු උමන් මාර්ගයේ කොටසකුත් තවමත් තියෙනවා. ඒ දේවල් එක්ක තමයි Loveena නිර්මාණය මේ තරම් සාර්ථක වුණේ. තාල රූප සමගින් චමිල් පතිරණ අයියා තමයි රූප රචනය කළේ. ඔහුගේ මඟ පෙන්වීම මත රංගනයට අදාළ කොටස් මට පුළුවන් විදිහට මං කළා. පොත්පත් කියවල ගාඩි වගේ පිම්ස් බලල රොඩි කුලය ගැන දැනුවත් වෙලා තමයි මම මේකට සම්බන්ධ වුණේ.
මේ වෙද්දි මිලියන ඉක්මවලගිය ප්‍රේක්ෂක පිරිසක් මේක නරඹලා තියෙනවා. ගායනයට වගේම රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාංචනා කියන චරිතයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඒ වගකීම අරන් තමයි නිර්මාණයට මම සම්බන්ධ වුණේ. මට පුළුවන් උපරිම දායකත්වය මම ලබා දුන්නා. රංගනේ කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියලා මට තේරුණා. මේක දැකලා රංගනයට එන්න කියලා ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. ඒ වගේම මගේ නාදෙන් කියන ගීතය ගැනත් කියන්න ඕන. ඒක මුලින්ම බංග්ලාදේශය නේපාලය වගේ රටවල TikTok හරහා ගොඩක් ජනප්‍රිය වුණා. පහුගිය දවස්වල දකුණු ඉන්දියාවේ කේරළේ ළමා ගායිකා නීහා කුට්ටි හරිම ලස්සනට ඒක ගායනා කළා. එයාව සම්බන්ධ කරගෙන එයාට සුබ පතන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. සිංහලෙන් නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේ වෙනත් රටවල්වල ඇහෙද්දි හරිම සතුටුයි. නාදෙන් ගීතයේ ටැමිල් වර්ෂන් එකත් ඉක්මනින්ම ප්‍රේක්ෂකයින්ට අහන්න ලැබේවි. මේකෙදි නීහා කුට්ටිත් අපිත් එක්ක සම්බන්ධ වුණා. හැබැයි ඉතින් ආදරණීය ලොවීනාට පණ පෙව්වට සැබෑ ලෝකෙදි ආදරවන්තිය කියන චරිතෙට තාමත් මට පණ පොවන්න බැරි වුණා. රසිකාදරය උපරිමයෙන් ලැබෙන නිසා පෙම්වතුකගේ ආදරය අවශ්‍යතාවය මට තාම දැනිලා නෑ. රසිකයින්ගෙන් ලැබෙන ආදරය තමයි මාව ජීවත් කරන්නේ. මමත් ඒ ආදරයට හිතපුරා ආදරේ කියලා තම කාංචනා අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත් කාංචනා අනුරාධි කියලා කියන්නේ ගායන ශිල්පිනියක් විදිහට අපි හැමෝගෙම හදවතේ රැඳුණු ජනප්‍රිය ගායිකාවක්. ඉතින් ඇයට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.